දෙවිදිනක් නිකුත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසන්නේ 2022 දී ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් පසු ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීමේ මාවතට ගෙනීමට ඉවහල් වූ දුෂ්කර ජයග්‍රහණ මත රටේ අනාගතයේ ගොඩනැගීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඔහුගේ කණ්ඩායම සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකාවේ නිල නය හිමියන්ගේ කමිටුවට යටත්ව ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර බැඳුම් කර හිමියන්ගේ නියෝජිතයන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීම සාදරයෙන් පිළිගන්නා බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා. මේ ශ්‍රී ලංකාවේ නය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කරන්නක් බවද මුල්‍ය අරමුදල පින්පාතෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අනුග්‍රහය ලැබෙන වැඩසටහනේ තුන්වන සමාලෝචනයේ කාල සීමා පිළිබඳව හැකි ඉක්මනින් නව පරිපාලනයේ සමග සාකච්ඡා කරන බවයි එම අරමුදල නිවේදනය කරන්නේ.